ලංකාවේ කෙනෙක් ගැන මෑතකදී ලෝකය පුරාම කතා කරන්න ගත්තනම් ඒ යොහානිත සිල්වා කියන ආදරණීය අපේම ගායන ශිල්පිනිය ගැන. ඒකට හේතුව වෙලා තියෙන අද වෙන විට YouTube නැරඹුම් වාර මිලියන 110ක් පසු කරමින් සාර්ථක ලෙස ජනප්‍රිය වන මැණිකේ ගීතය නිසා. මැණිකේ මගේ හිතේ ගීතයත් එක්ක ලංකාවේ කෙනෙක් ගැන ලෝකයේ බොහෝ දෙනෙක් කතා කරන තත්වයක් අද වෙන විට නිර්මාණය වෙලා තියෙනවා. ලංකාවේ ගායක ගීතයක් මේ තරම් ජනප්‍රිය වුණු පළවෙනි වතාව නිසාමද යොහානිද සිල්වා කියන ගායන ශිල්පිනිය අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනා ආදරය කරන චරිතයක් බවට පත් වෙලා තියෙනවා. ඉන්දියා සුපිරි නළු අමිතා බච්චන් මහත්මයාගේ ප්‍රියතාවයත් සමගම මැණිකේ ගීතේ ඉන්දියාව පුරාම මෙන්ම මුළු ලෝකය පුරාම බොහෝම ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඉතින් ඔබ දන්නවද පසුගිය දවසක යොහානිද සිල්වා ඉන්දියා ටෙලිවිෂන් නාලිකාවක් වන NDTV රූපවාහිනී නාලිකාවේ සාකච්ඡාවක් සඳහා ඔන්ලයින් මාර්ගයෙන් සම්බන්ධ වෙනවා. එහිදී වැඩසටහන මෙහෙවන අරුන් සින් මහතාගේ ඉල්ලීම පරිදි සජීවීව මැණිකේ ගීතේ කොටසක් ගායනා කිරීමටත් යොහානි එකතු වෙනවා. එමෙන්ම එහිදී යොහානි ශ්‍රී ලංකන් රැප් ප්‍රින්සස් ලෙසත් සඳහන් කර තිබෙන අයුරු අපිට දැක ගන්න පුළුවන් වුණා. මේ සමගම ලංකාවේ ඉන්දියා මහකොමසාරිස්වරයා පවසා තිබෙනවා යොහානි ඉන්දු ශ්‍රී ලංකා සංස්කෘතික තානාපතිවරිය ලෙස පත් කර ඇති බව. ඒ වගේම ඉන්දියා තානාපති කාර්යාලයේ නිල ට්විටර් ගිණුමෙත් මේ බව සඳහන් කර තිබෙනවා. මේ සඳහා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරන්නට ජයසිරි ජයසේකර මැතිතුමාත් අමතක කර තිබුණේ නැහැ. ඒත් සමගම බොහෝ දෙනෙක් යොහානිට සුබපැතුම් පණිවිඩ නිකුත් කර තිබෙනවා. ලංකාවේ ගායකේ කාලික කරපු නැති දෙයක් යොහානි කරලා තියෙනවා. යොහානිගේ මැණිකේ ගීතය ලංකාව පිළිබඳ ලෝකයේ අස්සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වෙලා තියෙනවා. ඉතින් තවත් මේ වගේ ලස්සන නිර්මාණ තුනින් ලංකාවේ නම ලෝකේ ව්‍යාප්ත කරන්න හැකි වෙන්න කියලා අපි යොහානිට විශ් කරනවා. ඒ වගේම ලැබුණ නව අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා හින්දු සංස්කෘතික තානාපතිවරිය ලෙස අපගේ උණුසුම් සුබ පැතුම්ද එක්කර සිටිනවා. ඒ වගේම ඇගේ ප්‍රසංග දෙකක් ඉදිරියේදී ඉන්දියාවේ පැවැත්වීමටද සූදානම් නම්ව තිබෙනවා. මොකද හිතෙන්නේ මෙයා ගැන? ඔයාලගේ අදහස් අනිවාර්යෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයා යොහානිට ආදරය කරන කෙනෙක් නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා ෂෙයා කරන්න අමතක කරන්න එපා. ලොව නන්දසින් පැමිණෙන සරණක් සොයන අසරණ දරුවන්ට කිසිඳු මුදලක් අය නොකර පීඩවන ශානි පොඩි මෑණියෝ 077 536 3715 ඉමු වයිබර් වට්ස්ඇප් පාසුකම්ද ඇත. මුදල් මත කටයුතු නොකරන බැවින් දැන්ම අමතන්න. බොහෝ දෙනෙක්ගේ වැඩ සාර්ථක වෙලා තියෙනවා. බොහෝ දෙනෙක්ගේ වැඩ කරමින් පවතිනවා. රට කෙනෙක්ගේ වැඩක් නම් සාමාන්‍යයෙන් මං දෙහිගෙඩි තුන පාවිච්චි කරලා නාග පිල්ලියක් මාර්ගෙන් වැඩ කටයුතු කරලා දෙනවා. පුරාණ නාග ගම්මානයකින් පැවත එන පාරම්පරික යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ වශී ගුරුකම්මකින් ඔබගේ දැවෙන ප්‍රශ්න මා විසඳා දෙමි. ගුප්ත විද්‍යාව පිළිබඳ මනා අවබෝධයක් ඇතිමහට මේ වශී ගුරුකම් ශාස්ත්‍රයේ අභියෝග කළ කිසිවෙකු නැතේ. නොහැකිනම් බාර ගන්නෙද නැත. කළොත් එක්වරයි ජයෝනියතයි. නාගපිල්ලියක් කියන්නේ මේ නාග නාගයාට මේ ඔය දෙහිගෙඩි තුන මාර්ගයෙන් ජීවම් කරනවා. ඒ ජීවම් කරලා ඉතින් නාග පිල්ලියක් මේ නිර්මාණය කරලා තමයි ඉතින් අපි යවන්නේ. දැන් නාගයෙක් යවන්න බෑනේ. ඒක සාමාන්‍ය නොපෙනෙන බලවේගයක්. ඉතින් ඒක ගැන විස්තර කරන්න බෑ මාධ්‍යයේ. ඉතින් ඒ වගේ මේකෙන් මේකට ජීවම් කරලා මේ නාග පිල්ලියක් සකස් කරලා තමයි යවන්නේ. මේ වාශී ගුරුකම කරගන්න අවශ්‍ය කට්ටියගේ විස්තර අරගෙන ඒවා මේක මේකෙන් ජීවම් කරලා තමයි ඒ විස්තර ගැන මම බලන්නේ. ඒ බලලා තමයි වාශී කර්ම ඉතින් අවශ්‍ය ආකාරයට සිද්ධ කරලා දෙන්නේ. ස්ත්‍රී පුරුෂ වශී ගුරුකම් හැරගිය අයකින් වාදේම් ග්‍රහ දෝෂ ඉවත් කිරීම යක්ෂ ප්‍රේත දෝෂ ඉවත් කිරීම සුරාවෙන් මිදීම ධන ලාභ විභාග ජය නඩුහප ජය අනවින කොඩි වින කැපීම පලි ගැසීම පවුලේ සමගිය ඇති කිරීම රැකියා ස්ථානයේ ගැටලු විසඳීම දරු පල නොමැති අයට දරු පල ලබා දීම ඔබගේ ආදරයට දෙමාපිය ආශිර්වාද ලබා දීම විදෙස්ගත දරුවන්ගේ දැවෙන ඕනෑම ගැටලුවක් මා විසඳා දෙමි. මුදල් මත කටයුතු නොකරමි. සියලු දේ පින් පිණිස සිදු කර දෙමි. දැන්ම අමතන්න ශානි පොඩි මෑණියෝ 077 536 3715 ඉමු වයිබර් වට්ස්ඇප් පාසුකම්ද ඇත. මුදල් මත කටයුතු නොකරන බැවින් දැන්ම අමතන්න.